විශ්වයේ මහා ක්‍රීඩා සැනගෙලිය මේ විද්දි ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒකට ශ්‍රී ලංකානු ක්‍රීඩියේ ක්‍රීඩිකාවන්ද එක් වෙලා තිනවා. ඉතින් අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔවුන්ට ජයග්‍රහණ අත්පත් කරගන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් අද අපි බලන්න යන්නේ ප්‍රංශයේ 3 වෙනි ගිම්මාන ඔලිම්පික් කුලලේදී සිදුවෙන්න නියමිත විශේෂ දේවල් කීපයක් ගැන. මෙවර ප්‍රංශයේ ඔලිම්පික් උළෙල පවත්වන්නේ වසර 100කට පමණ පසු. ඉතින් ඒකේ එක් විශේෂත්වයක් වෙනවා. ඒ වගේම ඔලිම්පික් උළෙල දින 17ක පමණ කාලයක් පැවැත්වෙනවා. මෙහිදී රටවල් 206ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500කට අධික පිරිසක් ක්‍රීඩා 32ක් වෙනුවෙන් තරඟ බිමට පිවිසෙනවා. ඒ වගේම මෙවර පදක්කම් නිර්මාණය කරලා තියෙන්නේ අයිෆල් කුළලෙන් වැටෙන යකඩ කැබලි වලින්. ඒ වගේම ඔවුන් අවුරුද්දේ පමණ කාලයක් කෙම යකඩ කැබලි එකතු කළා කියලා සඳහන් වෙනවා. එමෙන්ම ප්‍රංශයේ ඔලිම්පික් වලින් අති නවීන ක්‍රීඩාංගන 35ක් ඉදිකර තිබෙනවා. එමෙන්ම මෙවර සමස්ත තරඟාවලි සඳහා යුරෝප් බිලියන 9ක මුදල කැස්තමේන්තු ගත කරලා තිබෙනවා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනියතාවට තමයි ඔලිම්පික් සමාරම්භක උළෙල ක්‍රීඩාංගණයකින් පිටතදී සිදු කරන්නේ. මෙහිදී සේන් නදිය මතු පිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රටේ දජ රැගෙන බෝට්ටු මගින් ගමන් කරනවා. එමෙන්ම මෙම සමාරම්භක උළෙල නැරඹීමට අවස්ථාව දී ඇත්තේ 1,03,000 වැනි පිරිසකට පමණ. මේ අතර යුදමේ තත්ත්වයේ හේතුවෙන් රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්වාධීනව ඔලිම්පික් දජයටතේ තරඟ වැදීමට ඉඩ දී තිබෙනවා. ඒ වගේම ඔවුන් පදක්කම් ගැනීමකදී ජාතික ගී වාදනය කිරීමක් හෝ ජාතික දජයේ සවීමක් සිදුවන්නේ නැහැ. එමෙන්ම මෙවර ඔලිම්පික් උළෙලට ත්‍රස්තවාදී ප්‍රහාරය කෙල්ල කිරීමට යන බවට ආරංචි මාර්ග ලැබිලා තිබෙනවා. එහිඳ ෆ්‍රාන්ස් රජය හමුදා නිලධාරීන් 20,000ක් හා පොලිස් නිලධාරීන් 40,000ක් රටේ ආරක්ෂාව පිණිස යොදවා තිබෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ ප්‍රංශයේ පවත්වන 3 වන ගිම්හාන ඔලිම්පික් උළෙල පිළිබඳව පොඩි විස්තරයක්. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.